හලෝ හයි, අද මං උගලන්ට පෙන්නන්න යන්නේ මේ වෙල්කම් එකක් කරගන්නේ කොහොමද ළමයින් එනකොට පන්තියට. මේක ඔගොලන් පොඩි පෙර පාසලක් වුණත් ලොකු ඉස්කෝලයක් වුණත් ඔගොලන්ට වෙල්කම් මෙසේජ් එකක් හරි වෙල්කම් ඩෙකරේෂන් එකක් හරි අනිවාර්යෙන් පන්තියේ තියෙන්න ඕනේ. මේක මේ අනිත් රටවල්වල ඉස්කෝලවල ඒක සාමාන්‍ය දෙයක්. මේක ඇවිල්ලා මම යස් කරල තියන්නේ චාඩ් බෝඩ් පාවිච්චි කරලා තියන්නේ ගොන කෑම් සිදිර කරගන්න පුළුවන්. මේක එක විදියක් තමයි. චාඩ් බෝඩ් යස් කරලා තියන්නේ ෆෝම් බෝඩ්. ෆෝම් බෝඩ් එක පාට දෙකක්, තද කොළ පාටයි ලා කොළ පාටයි අරගෙන රවුන්ඩ් කපලා එකට කැට පිල වගේ හදලා තියෙන්නේ. ඔගලන්ට අයිද මේක ඔගලන්ට කැමති විදිර කරගන්න පුළුවන්. එහෙම නැත්තම් ඔගලන්ට රිසල් බෝඩ් අරගෙන මේ අලවල හොඳ හාඩ් බෝඩ් එක පාට දෙකකින් කරගන්න පුළුවන්. මම ෆොටෝස් අලවන්න කරලා තියෙන්නේ ස්ටිකර් ෂීට්ස්. ස්ටිකර් ෂීට්ස් අරගෙන එල ළමයින්ගේ ෆොටෝස් ප්‍රින්ට් කරලා මං අලවල තියෙනවා. ස්ටිකර් ෂීට්ස් දෙකක් ඕන වෙනවා. තව කකුල් වලට යූස් කරලා තියෙනවා පාට දෙක චාඩ් බෝඩ්, කළු පාටයි දුඹුරු පාටයි. මේක එක විදියක් මං කිව්වා වගේ. ඔගොල්ලෝ තව විදි ගොඩක් තියෙනවා හොයලා කරන්න පුළුවන්. ළමයින්ට පන්ති දැන් දෙක තුනක් තියෙනවා නම් කින්ඩර් ගාඩන්. ළමයින්ට තමන් කොහෙද ඉන්නේ, තමන්ගේ මොන පන්තියටද අයිති කියන දේ මේකෙන් තේරෙනවා. මොකද ඔගොල්ලන් සමහරට නම් දානවා. නම් දාන එක එච්චර එෆිෂන්ට් කියලා මම හිතන්නේ නැහැ. මොකද කින්ඩර් ගාඩන් එකට එන ළමයින්ට හුඟක් ළමයින්ට තමන්ගේ නම කියව ගන්න අපහසුතාවයක් තියෙනවා. හුඟක් ඉංග්ලිෂ් කින්ඩර් ගාඩන්න ඉංග්ලිෂ් වලින් නම දැමම ඒගොල්ලන්ට ඐඩෙන්ටිෆයි කරන්න අපහසුතාවයක් තියෙන නිසා ඒගොල්ලන්ගේ මූණ තියෙන පින්තූරේ තියෙන එක හොඳයි කියලා මම හිතනවා. කොහොමද ඇඩ්මිෂන් ගන්න එනකොට පින්තූර දෙනවා. එනකොට ඒ පින්තූර අරගෙන ඔයගොල්ලන්ට සොෆ්ට් කොපි ඇවිල්ලා ඔයගොල්ලන්ට ප්‍රින්ට් කරලා මේ වගේ ඔයගොල්ලන්ට ස්ටිකර් බෝඩ් එක දාලා අලව ගන්න පුළුවන්. මේක කරන්න ඕනේ කොහොමද කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕන පල්ලෙහාන් කමෙන්ට් කරන්න, මම කියලා දෙන්නම්. ඊළඟට මේක මම සීලිං එක ඩෙකරේට් කරලා තියෙන්නේ. සීලිං එක ඩෙකරේට් කරලා තියෙන්නේ මේක ට්‍රයිඇංගල්. මේක ඇවිල්ලා ඔගොන ස්ටේෂනරි ෂොප් වලින් ගන්න පුළුවන්. එහෙම ගන්න බැරි විදිහක් තියෙනවා නෝ ඔගලන්ට හරි ත්‍රිකෝණ කපලා රිබන් එක එකළඟ 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 අලවලා ඔගලන්ට මේක එල්ල ගන්න පුළුවන්. අයිද දෙවිදියක් ඔගලන්ට එහෙම එල්ල ගන්නත් පුළුවන්. නැත්තම් ඔගලන්ට මේ වගේ පාටි හැංගර්ස් දැන් හැමතැනම තියෙනවා, අරගෙන ඩෙකරේට් කරන්න. මේක වෙරි සිම්පල් ඇන් චීප් වේ ඔෆ් ඩෙකරේටින්. ඔගලන්ට ඇවිල්ලා මේක අඩු ගන්නට කරගන්න පුළුවන්. මේක කරම් පන්තියේ ෆුල් ලුක් එකක් දෙනවා. කලර්ස් කරගන්න පුළුවන්. ප්‍රයිමරි කලර්ස් යෙලෝ, රෙඩ්, පිංක්, ඔරෙන්ජ්, පර්පල්, ඒ වගේ ප්‍රයිමරිස් කලර්ස් වලින් කරගන්න පුළුවන්. ඔගලන් ප්‍රින්ට් කරනවා නම් පොඩ හාඩ් බෝඩ් එකක් යූස් කරන්න, හාඩ් පේපර් එකක්. මොකද තුනි පේපර් එකක් යූස් කරාම ඒක කාලයක් යනකොට දූවිලි වැදිලා ඒක පොඩ ඉරෙන්න බලනවා. ඒ නිසා යූස් කරනකොට පොඩ හාඩ් පේපර් එකක් යූස් කරන්න. මේක එක විදියක් ඔගලන්ට ඔගලන්ගේ සීලිං ටොප් එක ඩෙකරේට් කරගන්න පුළුවන් විදියක්. තව විදියක් තමයි මම ඊළඟ එකෙන් පෙන්නන්නේ. මේක ඇවිල්ලා මම ෆෝම් බෝඩ් තියෙනවා. සමහර මේව පැකට් වල දැන් ගන්නත් වෙනවා. බට් ෆෝම් බෝඩ් එක ඇවිල්ලා ඔයගොල්ලන් ස්ටෙන්සිල් එකක් කපා ගන්න පේපර් එකෙන් කපාගෙන ෆෝම් බෝඩ් එකේ තියලා කපලා මේක ඇවිල්ලා මම තනි කොළ කපලා මේම එක දිගට ලයින් එකක් වගේ එල්ලලා සීලිං එකගේ නෙල්ලන තියලා තියෙනවා. මේක රීඩින් ඒරියා එක තමයි යූස් කරලා තියෙන්නේ. ඒගොල්ලන්ට මේ හෝම්ලි එෆෙක්ට් එකක් ෆොරස්ට් එකින් වගේ එෆෙක්ට් එකක් දෙන්න තමයි කරලා තියෙන්නේ. ඔගලන්ට එක එකට එකට එක ජොයින් කරලා කරනකොට දැන්ට වෙළඳපොලේ ගන්නත් එනවා. මේ වගේ පැකට්ස් වල තනි කොළ ඒවා අරගෙන එකක් එක ලයින් එකක් විදියට අලවගෙන ඔගලන්ට මේක සීලිං එකේ එල්ල ගන්න. සීලිං එකක් තියෙනවනේ එල්ල ගන්න පුළුවන්. නැත්නම් ඔගලන්ට රූෆ් එකක් තියෙනවනම් ඒකේ ස්ටික් කර ගන්න පුළුවන්. මේ විදියට ඔගලන් ස්ටික් කරාම ළමයෙක්ට පන්තියට එනකොට ඒගොල්ලන්ට අලුත් දෙයක් තේරෙනවා. නැත්නම් එන්නත් කැමැත්ත හිතෙනවා. ඊළඟ එක තමයි මම ඊළඟ ස්ලයිඩ් එකෙන් යූස් කරන්න යන්නේ. ඒක ඇවිල්ලා මම ෆ්ලවර්ස් සවුකොළ වගේ ෆ්ලවර්ස් තියෙනවා ගන්න පුළුවන්. හුඟක් වෙලාවට අවුරුදු අරව මේ වෙලාවට ඔගලන්ට ගන්න පුළුවන්. ඒවා අරගෙන මම ට්වයින් එක ගැට ගාලා සීලිං එක එල්ලලා තියෙන්නේ. ඒක ඕනම් අලවන්නත් පුළුවන් සීලිං එකේ. එහෙම එල්ලලා ඒක දුරින් බලනකොට මම දුරින් ෆොටෝ එකක් දාන්නම්. දුරින් බලනකොට ඔගලන්ට ලස්සනයි එන්ට වෙනකොට. අනිත් එක මේ තියෙන පින්තූර ඔක්කොම කලර් ප්‍රින්ට් අවුට් අරගෙන ලැමිනේට් කරලා ඒකත් ට්වයින් වල ගැට ගහලා එල්ලලා තියලා තියෙන්නේ. ඒත් ළමයින්ට කැමති පන්තියකට එන්න. හුඟක් අනිත් රටවල් වල මේ වගේ දේවල් කරනවා. මොකද කිව්වොත් ළමයින්ව වෙල්කම් කරන්න, ළමයින්ට ඉස්කෝලේ එන්න එන්කරේජ් කරන්න මේවා කරන්න. මේ වගේ දේවල් පන්තියක තියෙද්දී ළමයි හුඟක් කැමති වෙනවා ඉස්කෝලට එන්න. කරලා බලන්න, කරන්න ඕන විදිය දැනගන්න ඕන. සබ්ස්ක්‍රයිබ් කරන්න,
මං ඇවිල්ලා ඔයගොල්ලන්ට කියලා දෙන්න. Thank you.